හෙට වසරේ තුන්වෙනි පාසල් වාරය ආරම්භ වෙනවා. ඒ සඳහා දූදරුවන් සූදානම් වන අතරතුර හාම්බෙගමුවේ දරුවන් දෙදෙනෙකුට මුහුණ පෑමට සිදු ඇති අනුවේදිනිය අත්දැකීමක් මේ. මගේ පොත්පත් ඔක්කොම නැහැ, ගිනි අරගෙන වගේ මම ඉගෙනගත්තු මගේ පරිගණකයේ තියෙනවා. මම පරිගණකයේ කොටස් තමයි මේ. මගේ පොත් මේසය, මගේ පොත් මේසය තිබෙන මෙතන. ඊගොම මෙතන මගේ කැබිනට් එක. මගේ අවශ්‍ය කරන පොත්පත්, ලියකියවිලි, අයිඩෙන්ටි ඔක්කොම නැහැ. බලංගුඩ පිටපැත්ත සමගිපුර කම්මානී පදිංචි වී සිටින කේචි නිහල් මහතාගේ නිවස ගිනිගෙන තිබෙන අයුරු මේ. ඉතා විදින කවුරුත් නැහැ. මම කොළඹ නෝනෑම තල්ම වලින් නිසා මම කවුරුත් මේ දැනගෙන ඇවිල්ලා මේ ගින්දර තිබ්බ කියලා තමයි මට හිතෙන්නේ. පාසල නිවාඩුව සිය මිත්තණියකේ නිවසේ ගත කර නැවත ගෙදර පැමිණෙන මේ දරුවන්ට දැකගත හැකි වූයේ සිය පතපුත සියල්ල ගින්නට විනාශ වී තිබූ අයුරුයි. තුනා මාර්ට් එකේ ඇහුණා සද්දේ, ගහක් කඩාගෙන වැටෙනවා වගේ. අපි හිතුණා අඩි කියලා. ඊට පස්සේ ඉස්සරහගේ දරක්කට කෝල් එකක් දීලා ඇහුවා, "අක්කේ මොකද ඔය පැත්තේ සද්දයක් ඇහෙනවා, මොකද්ද?" කියලා ඇහුවා. ඊට පස්සේ අක්ක දුවගෙන ඇවිල්ලා බල්ලා කිව්වා, "චාමිල්ල ඇගේ ගිනි ගන්නවා කියලා." ඒ වෙලෙම දුවගෙන ආවා. එනකොට ගිනි ජාලාවක් දැක්කා ඉතින්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මගේ දරුවන්ගේ කියලා හඳේවාගේ තියන්නේ. අපි ඇඳගෙන ඉහෙරදි කැරදි ගත්, හඳින් නරන් ඉහෙරදි කැරදි ගත් විතරයි අන්තිමට අපි හිතුනේ. එනකොට මේ කිසි දෙයක් අපිට ඉස්සු කරන්නේ මේ අලුගඩ විතරයි අන්තිමට තියන්නේ. වැඩිමහල් දරුවා බලංගොඩ ශ්‍රී නාරද මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබන අතර බාලයා මෙතපැද්ද කාවන්තිස්ස විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. එනකොට කාමරේම ගිනියරෙන් අපිට පොත් වලේ අපි මයික් එකක් නෙමෙයිනේ. තම නිවසට ගිනි තිබ්බාද නැත්නම් ගිනි ගත්තාද නොදත් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන නැගිනිය හෙට පාසල් යනට බලාපොරොත්තු දල්වා සිටිනවා. මේ කේ පුතේ මෙච්චර